சமீர் வேணாம் ஹரித. சரி சார் பட்டாங்க. හරි සුබ සන්ධ්‍යාවක් පුතේ. මං හිතන්නේ අපි අද දවසේ කතා කරන්නේ පළවෙනිම දවස අපි ආරම්භයේ, ඒක නිසා පොඩ්ඩක් කාරණා තාම පිළියෙල කර ගනිමින් පවතිනවා. ඒ නිසා මේ අපි කතා කරන්නේ අපේ විෂය තුළ අපි කතා කරන ප්‍රශ්න පත්‍ර පන්තියේ පළවෙනිම දවස. අද දවසේ තමයි අපි පළවෙනියටම වැඩ කටයුතු ආරම්භ කරන්නේ. මේ වෙනකන් අපි අධ්‍යයන කටයුතු කරමින් අපේ පන්තිවල සාමාන්‍ය විදියට අපි වැඩ කටයුතු කරමින් ඉදිරියට ගියා. ඉතින් ඇත්තටම අපි යම් සූදානමක් වෙනවා නම් ඉදිරියේ එන විභාගයට එය ප්‍රමාණවත් නොවන මට්ටමක සාමාන්‍යයෙන් පවතිනවා. මොකද හේතුව සාමාන්‍ය තියරි ක්ලාස් එකදී අපි යම් උගන්වන දේ පිළිබඳව, යම් එදා දවසේ ඉගෙන ගන්න දේ පිළිබඳව යම් දෙයක් දැනගන්නව ඇරෙන්න ප්‍රශ්න පත්‍රයේ කොහොමද සකස් වෙන්නේ කියන දේ අපිට අපේ හිතේ ගොඩක් වෙලාවට මේ රැඳෙන ප්‍රමාණයතර අපිට යම් අත්දැකීමක් ලබා ගන්න ඒ තුලින් බැරි වෙනවා. ඒ නිසා තමයි විශේෂයෙන් අපෙන් ඉගෙන ගන්න දරුවන් එක්ක අපි කතා බහ කරන්නේ මේ අපේ ප්‍රශ්න පත්‍ර පන්තියේ. ඉතින් විශේෂයෙන් අද දවසේ අපි නොයෙකුත් පළවෙනි දවස නිසා, මොකද කාලෙකින් පස්සේ මොකද අපි ඔන්ලයින් ක්ලාස් එකකට ආයේ නැවත එකතු වෙන්නේ. මොකද මේ වෙනකන් අපි ප්‍රශ්න පත්‍ර පන්තිය ගිය අවුරුද්දේ පන්තිය අපි නැවැත්තුවා මාසෙකට විතර කලින්. ඊට පස්සේ අපි වෙනත් ඒ අය මුණ ගැහිලා හැම වෙලාවෙම අපි ඔන්ලයින් ක්ලාස් එක වෙනුවට ෆිසිකල් ක්ලාස් එකක් විදිහට ගොඩක් දේවල් කරමින් ඒ අයව සූදානම් කළා. ඉතින් මං හිතනවා මේ සැරෙත් අර අපි බලාපොරොත්තු වෙන විදිහට 90% ප්‍රතිඵලයට අපිට යන්න පුළුවන්කම ලැබෙයි කියලා. අපි 90% ප්‍රතිඵලයේ ඒ සාමාර්ථ 90%ක් ගිය අවුරුද්දෙන් ලබා ගත්තා. අපි මේ අවුරුද්දෙත් අපිට ඒ ටාගට් එකට යන්න පුළුවන් කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. මට තද බල විශ්වාසයක් තියෙනවා අපි වැඩ කරපු විදිහට, අන්තිම මොහොතේ වැඩ කරපු ආකාරයට. ඉතින් පළවෙනි පේපර් වල බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ගොඩක් අය පිළිතුරු, ඒගොල්ලෝගේ පිළිතුරු පත්‍රය වල තිබ්බා, මම බැලුවා. බහුතරයක් දෙනා ලකුණු 32-33ට වඩා වැඩියෙන් ලබාගෙන තිබ්බා. ඉතින් ඒ තුළම අපිට පුංචි නිගමනයක් කරන්න පුළුවන්, විභාගයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ඔබට ඒ සාමාර්ථයක් ලැබෙනවා නම් එය අනිවාර්යයෙන්ම බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ සාමාන්‍යයක් විදිහට 32-33කට වඩා වැඩි පුර ප්‍රමාණයක් ලකුණු තල්ලු වෙලා ඉස්සරහට යන්න ඕනේ. ඉතින් ඒක මම දැක්කා ගොඩක් වෙලාවට මේ අපේ මෙවර විභාගයේ ලිව් දරුවන්ගෙන්. ඉතින් ඒ නිසා අපිට විශේෂයෙන් ගොඩක් සතුටක් තියෙනවා අපිට මේ සැරෙත් අපේ ටාගට් එකට වෙනදා වගේම යන්න පුළුවන්කම ලැබෙයි කියලා. ඉතින් ඒ වගේම විශේෂ කතා බහන් තොරව අපි යනවා අද දවසේ වැඩ කටයුතු වලට. අපේ පාඩමේ අපේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනිම අවස්ථාව අපි ප්‍රශ්න පත්‍රයේ ගොඩක් වෙලාවට අපි මූලික දේවල් ටික තමයි අද දවසේ හදාරන්නේ. ඊළඟට ලබන සතියේදී අපිට ටිකක් ප්‍රශ්න පත්‍රයේ ඊට වඩා ඇඩ්වාන්ස් නැත්නම් ඊට වඩා යම් දෙයක් වැඩිපුර ඉගෙන ගන්න ඔබට අවස්ථාව තියෙයි. ඉතින් විශේෂයෙන් අපිත් එක්ක මේ වැඩේ කටයුතු කරන්න සමිරු ගොඩක් වෙලාවට ලොකු මහන්සියක් දරනවා, ලොකු උනන්දුවක් කැපවීමක් දරලා අපිත් එක්ක සහයෝගය ලබා දෙන්නේ. මොකද සමිරුගේ සහයෝගය අත්‍යවශ්‍යමයි. ඉතින් සමිරු මම හිතන්නේ බලාපොරොත්තු වෙනවා මේ පොඩ්ඩක් අද ආපු අය පොඩ්ඩක් අපිට මේ මාක් කරලා ලබා දෙන්න කියලා. හරි, එතකොට මේ වෙනත් දේවල් සම්බන්ධව මේ චැට් එකේ අපිට දාන්න එපා. ඒ වගේම අපි මේ කරන්නේ සාමාන්‍ය අපේ ගුරුවරයෙක්ගේ, තවත් ගණිතය සම්බන්ධ ගුරුවරයෙක්ගේ යම් සූම් අකවුන්ට් එකකින් අද දවසේ. මොකද මේ වැඩ කටයුතු අපි අද දවසේ ආරම්භ වීමත් එක්ක නිසා. හරි, කෙසේ වෙතත් අපි වැඩ කටයුතු ආරම්භ කරනවා. මම හිතන්නේ මුලින්ම ඔයගොල්ලන්ට කියන්න ඕනේ අපි වැඩ කටයුතු කරද්දී මෙතන ඉගෙන ගැනීම ඇරෙන්න අපිට වෙනත් කිසිදු ආකාරයක මේ වෙනත් බලාපොරොත්තු නැහැ.
දරුවන්ගෙනු තිල්ලන්නේ ඉගෙන ගැනීම සඳහා විතරක් පැමිණෙන්න එහෙම අවස්ථාවක ඔබට එවැනි තත්ත්වයක් මෙතනදී ගැටලුවක් හෝ අපි නිරීක්ෂණය කරලා ඒ දේවල් ඇති වුණොත් එය මේ පන්තියෙන් සහ ඔබව තියරි ක්ලාස් එකෙනුත් අයින් කිරීමට සියලු කටයුතු ඒ දේවල් මේ විදිහටම කරනවා මොකද හේතුව මට ඇත්තටම වැදගත් මේ ඉදිරි කාල සීමාව ඇතුළේ අපිට වැඩ කටයුතු ගොඩක් කරන්න තියෙන නිසා ඒ දිනය ඇත්තටම වැදගත් අවුටි අවුරුදු ගානක් තිස්සේ අපි වැඩ කටයුතු කරන් ආවා ඒ නිසා එතනදී කිසිම බාධාවක් කිසිම ගැටලුවක් ඇති වුණේ නැහැ ආවේ ඉගෙන ගන්නමයි ඉතින් ඒ නිසා මෙතනදීත් අද දවසේ පළවෙනිම දවස නිසා මොකද පළවෙනි දවසේ මේ දේවල් කිව යුතුයි නැත්නම් සමහරු නොදැනුවත්කම නිසා වෙනත් පන්තිවල කරන්න තියෙන දේවල් සමහර වෙලාවට කරන දේවල් මේ පන්තියේ ප්‍රයෝගී කරන්න උත්සාහ කරයි එහෙම වුණොත් ඒ දේවල් බොහෝ වෙලාවට අපිට තාක්ෂණයේ පැත්තෙන් අපිට යම් දෙයක් අපේ සතුවක් තියෙන නිසා ඒ දේවල් වලදී ගොඩක් වෙලාවට එහෙම ගැටලු ඇති වුණොත් ඒක ඒවා අපිට ඒකේ පිළිබඳව කරුණු කාරණා වැටෙන්නොත් එහෙම අපි එතනදී තද බල විදිහට ක්‍රියාමාර්ග ගන්නවා මොකද හේතුව අපිට ඇත්තටම වැදගත් වෙන්නේ ඌමනාව උනන්දුව පමණයි වෙනත් දේවල් අපිට වැදගත් වෙන්නේ නැහැ හරි එතකොට අපි මේ කතා කරන පාඩමමයි කියවෙන්නේ අද දවසේ අපි කතා කරන මේ ප්‍රශ්න පත්‍රයේ ඔබත් එක්ක සාකච්ඡා කරන මේ ප්‍රශ්න පත්‍රයේ ගැන අපි නැවත අවබෝධයක් අපි පොඩි මේ දෙවන පත්‍රයේ පළවෙනි අනිවාර්ය ප්‍රශ්නය පිළිබඳව නැවත පුංචි පැහැදිලි කිරීමක් කළොත් දෙවන පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය කියන්නේ ලකුණු තමන්ගේ ඒ සාමාර්ථය රැක ගැනීම සඳහා ඔබ හොඳින් තරණය කළ යුතු නැත්නම් මේ අපි කියන කාරණාව ඇතුලේ හොඳ ලකුණක් ලබා ගන්නට දෙවන පත්‍රයේ මේ පළවෙනි ප්‍රශ්නයේ ඇතුළෙත් හොඳ ලකුණක් නිර්මාණය වුණොත් තමයි සමස්ත ලකුණු සංඛ්‍යාවටම හොඳ ලකුණක් නිර්මාණය වීමට අවශ්‍ය පරිසරය ගොඩනැගෙන්නේ. ඒ නිසා දෙවන පත්‍රයේ හරිම වැදගත් අපිට ලකුණු දෙන්නේ සීමාව 20යි. ඒතොර 20 සීමාවේ ඇතුලේ ලබා දෙන ලකුණු වලින් අඩුම තරමේ 20ෙන් 17ක්වත් අපිට ගන්න ඕනේ. ඒ එකකට යනවා. ඉතින් 20ෙන් 17ක් ගන්නවා කියන්නේ සමස්ත සම්පූර්ණ දැනුමක් ඔබ සතුවි තිබිය යුතුයි මේ දෙවන පත්‍රයේ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. එතකොට එහෙම පිළිතුරු ලියද්දී ඒ වගේම තමයි මෙතනදී අපි දෙවන පත්‍රයේ හැදිලා තියෙන ප්‍රශ්න හැදිලා තියෙන රටාව පිළිබඳව අධ්‍යයනය කරොත් ව්‍යාපාර අධ්‍යයනයේ ප්‍රශ්න හතරක් අපිට හම් වෙනවා රෝමිලක්කම් 1 ඉඳන් 4 වෙනකන් තියෙන ව්‍යාපාර අධ්‍යයනයේ ප්‍රශ්න එතන ලකුණු 8ක් තියෙනවා 1 ඉඳන් 4 වෙනකන් ව්‍යාපාර ප්‍රශ්නේ තියෙන ව්‍යාපාර අධ්‍යයනයේ ප්‍රශ්නේ තියෙන එතකොට එතනින් ප්‍රශ්න හතරක් තියෙන නිසා එතන ලකුණු 8ක් ඔබට ලැබෙනවා ඒ වගේම රෝමිලක්කම් 5 ඉඳන් 10 වෙනකන් තියෙන්නේ ගිණුම් කරන ප්‍රශ්න කීපයක් එතකොට ප්‍රශ්න 6ක් එතකොට එතනින් ලැබෙනවා ලකුණු 2 බැගින් ලකුණු 12ක් එතකොට අර ව්‍යාපාර අධ්‍යයනයේ ලකුණු 8යි ගිණුම් කරනේ ලකුණු 12යි එකතු වෙලා තමයි ලකුණු 20 හැදෙන්නේ ඒ නිසා විශේෂයෙන් ඒකත් මතක් කරනවා අපි මේ පළවෙනි දවසේ වැඩ කටයුතු කරද්දී හරි කෙසේ වෙතත් අද දවසේ පොඩ්ඩක් වෙලාව එහාට මේ පොඩ්ඩක් එහා මෙහා වෙලා තියෙන නිසා වෙනදාට අපි සාමාන්‍ය විදිහට 9ට ලබන සතිය අපි පටන් ගන්න. අද දවසේ පොඩ්ඩක් අපේ ප්ලෑනින් පැත්තේ සැලසුම් කරන්නේ ගැටලු පොඩ්ඩක් තිබ්බා. ඒ නිසා පොඩ්ඩක් ප්‍රමාද වුනේ. නමුත් ආයෙත් නැවත ඒ වැනි දේවල් අපිට ඉදිරියේදී ලැබෙන්නේ නැහැ. එහෙම අවස්ථා 9ටම අපි පටන් ගන්නවා අනිවාර්යයෙන්. ඒ නිසා පොඩ්ඩක් දුවේ පුතේ මේ නිදිමත ගතිය වෙනදා වගේ සමහරලාට සමහරුන්ට තියෙන පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න. අපි පොඩක් කාලේ අද දවසේ පොඩ අවම තත්වයක් ඇතුලේ වැඩ කරමු පෑයක්ම නොගෙන පෑයට වඩා අඩු කාලයක් ඇතුලේ අද අපි සාකච්ඡාව ඉදිරියට ගෙන යමු මොකද පෑයක් විතර එහාට ගියාම ගොඩක් වෙලාවට මේ සමහර වෙලාවට බොහෝ අය යම් මට්ටමක උදාසීන ගතියක් දක්වන්න පුළුවන් හරි පළවෙනි දවසේ නිසා අපි ගොඩපගෙන් වැඩි යමක් අහන්නේ නැහැ බලාපොරොත්තු වෙන්නේ නැහැ අපි ප්‍රශ්න වලට පිළිතුරු ඔබෙන් දෙවන දවසේ ඉඳන් දෙවන තුන්වෙනි දවස්වල ඉඳන් අපි බලාපොරොත්තු වෙනවා මේ ඒ ප්‍රශ්න වලට පිළිතුරු ඔබේ. හරි අපි බලමු ප්‍රශ්නෙට යමු. මේකේ තියෙනවා ගයත්‍රිගේ පියා හාල් පිටි සේනි එළවලු වැනි දෑ අලෙවි කරන සිල්ලර වෙළෙන්දකි. පාසල් අධ්‍යාපනයේ නිම කළ ගයත්‍රිද පියාගේ ව්‍යාපාරික ආභාෂය සහිතව ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහස් කරයි. දෙදෙනාම එකතු වී හෝම් නීඩ්ස්
යනුවෙන් තම ව්‍යාපාරය නම් කරන ලදී. මේ සඳහා පියාගේ ව්‍යාපාරයේ වක්කම් වලට අමතරව ගයත්‍රි සතු රුපියල් 500,000ක මුදලක්ද ආයෝජනය කරයි. එකයි එක නව ව්‍යාපාරයේ ආරම්භ කළ අතර එදිනම තවත් රුපියල් 250,000ක බැංකු ණය මුදලක්ද ලබාගෙන ව්‍යාපාරයට යෙදවීය. මේ කාලච්ඡේද හරිම වැදගත්. මේ ප්‍රශ්න හැම වෙලේම කරද්දී gederadi කරද්දී උනත් ප්‍රශ්නේ පුළුවන් නම් print out එක ගන්න දැන් නම් print out වල ගාන වැඩි නිසා මම මේ පිළිබඳව ඔබට උනන්දු කරවන්නේ නැහැ. නමුත් අපි ප්‍රශ්නයක් හැම වෙලේම මේ වගේ පළවෙනි ප්‍රශ්නයක් දිහා බලද්දී කාලච්ඡේදය පිළිබඳව මොන කාලයේද මොන කාල වකවානුවද කවදද මේ ගනුදෙනු සිදු වුණේ කියන දේවල් පිළිබඳව මාක් කරගන්න ඔබට ඔබේ ප්‍රශ්න පත්‍රයේ කිසිදු බලපෑමක් නැහැ. ඔබට ඕනෑම පෑනකින් ඔබ ලියන ඔබ පිළිතුරු ලියන පත්‍රයේ නෙමේ ඔබේ ප්‍රශ්න පත්‍රයේ ඕන විදිහට මාක් කරගන්න පුළුවන්. මොකද එය ඔබට ගෙදර ගෙනියන්න ලැබෙන නිසා. ඉතින් ඒ කියන කාරණාව ඇතුළේ බැංකු ණය මුදල ලබාගෙන ව්‍යාපාරයට යෙදවිය. බැංකු ණය මුදල ලබා ගැනීමට යාමේදී ව්‍යාපාරයේ ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාවයද ඇති විය. ඊළඟට අපි යමු ඊළඟ කොටසට. අපේ දීලා තියෙනවා ගනුදෙනු කිහිපයක් අපේ ප්‍රශ්නය තුළ ගනුදෙනු කිහිපයක් අපිට දකින්න ලැබෙනවා. අපි බලමු ඊළඟ කොටසේ ගනුදෙනු කිහිපය. එතකොට මේ කියන කාරණාවත් එක්ක අපිට තියෙනවා ගනුදෙනු කීපය දීලා. එතකොට මේ ගනුදෙනු කීපේ ඇතුලේ අපිට දක්වලා තියෙනවා මේ ව්‍යාපාරයේ අත්පිට මුදලට ගැනුම් රුපියල් 150,000යි, ණයට ගැනුම් රුපියල් 100,000යි, ගොඩනැගිලි උප කුලී ගෙවීම 7,500යි, ඒ වගේම අපිට සේවක වැටු රුපියල් 10,000යි, විකුණුම් 85,000යි, උපකරණ මිලදී ගත්ත 25,000යි. මේ වගේ ගනුදෙනු කීපයක් දීලා තියෙනවා. ගනුදෙනු 6ක් දීලා තියෙනවා. මේක සරල ගාණක් නිසා තමයි මේ විදිහට හරිම පහසුවෙන් අපිට ගනුදෙනු හඳුනා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඊළඟට අපි යනවා මේකේ පළවෙනි ප්‍රශ්නයත් එක්ක. පළවෙනි ප්‍රශ්නයයි අපිට ඡේදයක් බලා ගන්න වෙනවා. ඒ නිසා අපි යමු පළවෙනි ප්‍රශ්නයට. හරි, පළවෙනි ප්‍රශ්නේ තියෙනවා ගයත්‍රිගේ පියාගේ ව්‍යාපාරයේ සපයන මූලික අවශ්‍යතාවය කුමක්ද? හරි, අපෙන් අහනවා මේ ගයත්‍රිගේ පියාගේ ව්‍යාපාරය. ඔන්න ප්‍රශ්නය හැම වෙලාවෙම අපි අහන මේ තැනින් ඉඳන් වෙන තැනකට ගෙනියන හැටි. ගයත්‍රිගේ පියාගේ ව්‍යාපාරය. දැන් මේ කතා කරන කාරණාව ඇතුලේ පුතේ අහන්නේ ගයත්‍රිගේ පියා. අපි යමු ඡේදෙට පොඩ්ඩක්. ඡේදෙට ගියාම ඕගොල්ලොන්ට තේරෙයි ඡේදය තුල කොහොමද මේක නිරූපණය වෙන්නේ කියලා. දැන් ඡේදය තුල තියෙනවා මේ ගයත්‍රිගේ පියා හාල් පිටි සීනි එළවලු වැනිදා ඇලවි ගන්න සිල්ලර වෙලෙන්නේ. එතකොට මේ අහන්නේ හෝම් නීඩ්ස් ව්‍යාපාරේ නෙවෙයි. දැන් ගොඩක් අය මේ වගේ ප්‍රශ්නවලදී ටිකක් ඉක්මන් වෙනවා. ටිකක් ඉක්මනින් පිළිතුරු සපයන්න උත්සාහ කරනවා. ගොඩාක් අයට තියෙන ගැටලුවක් තමයි දරුවන්ගේ ලකුණු අඩු වෙන්න හේතුවක් තමයි අන්තිම දවස්වල සමහර වෙලාවට ලකුණු අඩු මට්ටමේ අයට වෙනවම පන්ති පැවැත්වුණා, ගෙදර වෙනවම පන්ති පැවැත්වුණා. ඉරිදා දවසේ 8 ඉඳන් 12 වෙනකන් සති 6ක් විතර අපි අඩු මට්ටමේ ඉන්නවා නම් ඒ අයව පුහුණු කෙරෙව්වා විභාගෙට යන්න ඕන මට්ටම. අඩු මට්ටම කියන්නේ ඉතින් මගේ අඩු මට්ටම කියන්නේ ලකුණු 50 60 මට්ටම තමයි මං හිතන විදිහ අඩු මට්ටම. ඉතින් ඒ වගේ හිටපු කණ්ඩායමේ ඉන්න දරුවන් අපි වෙනවම ගෙන්නලා ඒගොල්ලොන්ට කරා. ඉතින් ඇත්තටම වාසනාවකට ඒ අයත් මේ ෆස්ට් පේපරේ 40න් 30 ගානකට ඔවුන්ගේ ලකුණු අරන් ගිහිල්ලා තිබ්බා. ඒකත් ඉතින් එක්තරා විදිහක අපේ බලාපොරොත්තු ඔවුන් තුලත් තියාගන්න පුළුවන් ඒ ලා එකක් ලබා ගැනීමේ බලාපොරොත්තුව විශ්වාසවන්තව රැකිලා තියෙනවා. එතකොට දැන් මේකේ ගයත්‍රිගේ පියා හාල් පිටි සීනි එළවලු වැනිදා අලෙවි කරනවා නම් ගයත්‍රිගේ පියාගේ ව්‍යාපාරයෙන් සපයන මූලික අවශ්‍යතාවය නම් මේ හෝම් නීඩ්ස් ව්‍යාපාරය ගැන නෙමෙයි නම් මේ කතා කරන්නේ. හෝම් නීඩ්ස් ව්‍යාපාරය කතා කරන්නේ දෙවනු. එහෙනම් ගයත්‍රිගේ පියා කරන්නේ මේ හාල් සිටි මේ පිටි සීනි එළවලු කියන දේවල් අලෙවි කරන සිල්ලර වෙළෙන්ද ව්‍යාපාරයක් නම් අපිට කෙලින්ම කියන්න පුළුවන් එහි මූලික අවශ්‍යතාවය තමයි ආහාර. පළවෙනි රෝමිලක්කන් එකේ පළවෙනි පිළිතුර වෙනවා ආහාර කියන දේ තමයි
ලෝමිලක්කං අකි අංක එකේ පිළිතුර බවට පත් වෙන්නේ. කියන්නේ ලෝමිලක්කං අංක එකේ පිළිතුර ආහාර මූලික අවශ්‍යතාවයේ ආහාර. ලෝමිලක්කං අංක දෙකට යනවා. ලෝමිලක්කං අංක දෙකට ගියාම මේකෙන් අහනවා හෝම් නීඩ්ස් කියන ව්‍යාපාරේ ලියාපදිංචි කළ යුතුද නැතිද පැහැදිලි කරන්න. දැන් මේ ප්‍රශ්නය ඇතුලේ ලෝමිලක්කං දෙකේ අපිට අහන ප්‍රශ්නයේ ඇතුලේ අපිට පෙනෙන්න තියෙන දෙයක් තමයි මේ ප්‍රශ්නයේ ඇතුලේ ප්‍රශ්න දෙකක් විදියට තමයි මේ තනි ප්‍රශ්නේ අපි අහන්නේ. එකක් තමයි මේක ලියාපදිංචි කළ යුතුද නැද්ද කියන දේ. එතකොට අපි දන්න දෙයක් තමයි අපි නැවත මතක් කරගමු දෙ දැන් ඕගොල්ලෝ ඉන්නේ තාම මුල් අදියරේ හින්දා ප්‍රශ්න පත්‍ර පන්තියේ අපි මේවා මුල් අදියරේදී නැවත නැවත මතක් කරමින් අපි අපිට අවසාන ටාගට් එකට යද්දී අපි එන්න එන්න අපේ ප්‍රශ්න පත්‍රවල සාමාන්‍ය වේට් එක අපි කියන ප්‍රශ්න පත්‍රයේ තියෙන ව්‍යුහයේ ටිකක් ආසන්න කාලයට යද්දී ව්‍යුහය ටිකක් අමාරු කරනවා. අමාරු ප්‍රශ්න තමයි අපි සාකච්ඡාවට ගන්න. එතකොට එවැනි තත්වයක් යටතේ මේ අපි සාකච්ඡා කරන ප්‍රශ්නවල පිළිතුරු හරියට තේරුම් අරන් එවැනි අවස්ථාවකදී එවැනි තත්වයකදී අපිට හොඳ පිළිතුරක් ගොඩනගා ගන්න පුළුවන් වාතාවරණය හදා ගන්න ඕනේ. ඒ නිසා පළවෙනි දවසේ අපි කතා කරද්දී ගොඩක් මම ඔබගෙන් කිව්වා ප්‍රශ්න අහන දේ සීමා සහිතයි කියලා. මම අහන්නේ නැහැ වැඩිපුර ප්‍රශ්න අහන්නෙම නැති තරම්. ඉතින් ඊට පස්සේ අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මෙවැනි ප්‍රශ්නවලට පිළිතුරු අද දවසේ සාකච්ඡා කරලා ලබන සතියේ මෙවැනි ප්‍රශ්නයක් නැවත අපෙන් අහද්දී ඒකේ පිළිතුර ඔබෙන් බලාපොරොත්තු වෙනවා. මොකද ඔබට අත්දැකීමක් මේ තුල තියෙන නිසා. ඒතර මේක හෝම් නීඩ්ස්. ඒතර හෝම් නීඩ්ස් කියන්නේ ගයත්‍රිගේ පියයි ගයත්‍රි එකතු වෙලා ආරම්භ කළ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කිරීමේ ව්‍යාපාරය. අපෙන් අහනවා ලියාපදිංචි කළ යුතුද නැද්ද කියලා. අපි දන්න දෙයක් තමයි ව්‍යාපාරයේ අයිතිකරුගේ සම්පූර්ණ නම් වලින් මේක අයිතිකරුවන් ඉන්නේ අයිතිකරුවන්ගේ සම්පූර්ණ නම් වලින් හැර වෙනත් නමකින් ව්‍යාපාරේ පවත්වාගෙන යන්නේ නම් ලියාපදිංචියක් අවශ්‍යයි කියලා අපිට තනිහා හවුල් ව්‍යාපාරවල දීලා තියෙන නීතිමේ ලියාපදිංචියේ මේ ලියාපදිංචියේ නීතිමේ තත්ත්වයන් යටතේ අපිට කතා කරලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන් මෙතනදී වැදගත් වෙනවා කළ යුතුද නැද්ද කිව්වම කළ යුතුය නැත්නම් කළ යුතුය කියන දේ සඳහන් කළ යුතුය. ලියාපදිංචි කළ යුතුය කියන දේ කියන්න ඕනේ. වෙනත් පිළිතුරු බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ දේ තමයි කළ යුතුය නැත්නම් කළ යුතුව නැත කියන දේ තමයි දෙන්න ඕනේ. නමුත් මේකෙදි අපි දන්නවා කළ යුතුය. හේතුව තමයි මේ ව්‍යාපාරයේ දෙදෙනෙක් එකතු වීමක් එක්ක හවුල් ව්‍යාපාරයක් බවට පත් වෙනවා. ඒ නිසා හවුල් කරුවන්ගේ සම්පූර්ණ නම් වලින් ව්‍යාපාරේ පවත්වාගෙන යන්නේ නම් එවැනි අවස්ථාවකදී ව්‍යාපාරයේ ලියාපදිංචිය අනිවාර්ය වේ. හවුල්කරුවන්ගේ සම්පූර්ණ නම් වලින් ව්‍යාපාරයේ නාමය පවත්වාගෙන නොයන්නේ නම් ලියාපදිංචිය අනිවාර්ය වේ කියන කාරණාව පැහැදිලි කරන්න තියෙනවා. ඒ නිසා ඒ කාරණාව එතනදී සඳහන් කරන්න පුළුවන්. එතනදී අපිට තවත් යමක් ඉදිරියට සඳහන් කළොත් මෙතනදී 1918 අංක 6 දරන ව්‍යාපාර නාමාඥා පනත යටතේ අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර් වරයා ඉදිරියේ ලියාපදිංචිය සිදු කරන්න පුළුවන් සිදු කළ හැක. එහෙනම් ආයෙ නැවත වාරයක් අපි කිව්වොත් 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත. දැන් 1918 අංක 6 දරන කියන දේ මට අමාරුයි. අපිට ටිකක් පාඩම් කරන්න අමාරුයි කියලා හිතනවා නම් මම දැම්මම ඔය වගේ ක්‍රමවේදයන් කියලා දෙන්නේ නැහැ. නමුත් ඒ වලට විකල්පයන් තියෙනවා අපි ඉදිරියේදී කියන්න. මොකද දැන්ට ඔය වගේ දේවල් අපි කිව්වම ගොඩක් වෙලාවට හැම දෙයක්ම බාගෙට පාඩම් කරන්න උත්සාහ කරනවා. ඉතින් මම මේ වෙලාවේ ඒකට අවස්ථාවක් ගන්නෑ. අපි කෙලින්ම කියනවා 1918 අංක 6 දරන ව්‍යාපාර නාමාඥා පනත යටතේ අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර්වරයා ඉදිරියේ සිදු කර ගන්න පුළුවන්. ඒක මෙතනට මේ සියලු පිළිතුරු ප්‍රමා ඒ කියන්නේ අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි පිළිතුරක් දෙද්දී ඔබට ඒ පිළිබඳව හොඳ දැනීමක් තියෙනවා නම් ඒ ඔබ දන්න දේ නිශ්චිතවම නිවැරදි කියලා ඔබට හැඟෙනවා නම් එවැනි අවස්ථාවකදී පිළිතුර ඒ විදිහටම ඔබට ලියලා ඔබේ තියෙන හැකියාව ප්‍රශ්න පත්‍රයේ නිරීක්ෂකවරයාට පෙන්ව ගන්න පුළුවන්කම තියෙනවා. ඒ තුල අපි මුලින්දම්ම කතා කරන දේ ඔබගේ පැත්තෙන් ඔබට යම් විදියක
පුංචි සහනයක් ලබා ගන්න පුළුවන් මේක ලකුණු ලබා ගැනීම කියන අර්ථයම නොවේ ඔබේ පැත්තෙන් ඔබට යම් හිතකර තත්ත්වයක් නිර්මාණය කරන්න පුළුවන් ඊළඟට මෙම ව්‍යාපාරය ආරම්භ කිරීමේදී ගයත්‍රි සතුව ශක්තියින් දෙකක් නම් කරන්න එකක් තමයි ගයත්‍රි අපි කතා කළොත් එහෙම පාසල් අධ්‍යාපනයේ නිමවි මේ රට කටයුත්තට යොමු වීම එක ශක්තියක් මොකද ඔහු පාසල් අධ්‍යාපනය කියන්නේ ඒක බොහොම ඒ කටයුත්ත හරියාකාරව ඉවර කළා තමයි මේ වැඩේට සම්බන්ධ වෙන්නේ ඊළඟ කාරණාව තමයි මේ ඇයගේ පියාගේ ලද ව්‍යාපාරික ආභාෂය එයත් ශක්තියක් ඇයට මේ ව්‍යාපාරය හොඳින් කරගෙන යන්න පියාගෙන් ලැබුණු මේ ව්‍යාපාරික ආභාෂය ඒ හරිම වැදගත් බොහෝ විට මේ ව්‍යාපාරය Tamanට ඉදිරියට කරගෙන යන්න එතකොට අපි මේකෙදී අපි කිව්වා දැන් අපි හැම වෙලේම කියලා දෙන දෙයක් තමයි මේ ප්‍රශ්නවලට පිළිතුරු ලියන්නේ කොහොමද කියන එක හැම වෙලේම දැනුවත් වෙන්න ඕනේ ප්‍රශ්නවලට පිළිතුරු ලියද්දී අපි ඒ පිළිතුරු ලියන්න ඕනේ ඒක හැම වෙලාවෙම අපි සමහර දේවල් පිළිතුරු පෙනෙන්න නැතුව ගියාට හැම අවස්ථාවකදීම අපිට භාවිතා කරන්න පුළුවන් පිළිතුරු තියෙනවා ඒ වැනි පිළිතුරක් තමයි මෙතනදී අපිට ගන්න පුළුවන් වෙන්නේ මේ ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් තිබීම ඒක ඕනෑම බොහෝ ව්‍යාපාර හැම ව්‍යාපාරයකටම වාගේ ශක්තියක් විදිහට භාවිතා කරන්න පුළුවන් ප්‍රධාන ශක්තියක් ඔබට පේන්නේ නැත්තම් ශක්තියන් කියලා අපි අදහස් කරන්නේ ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයේ හිතකර තත්ත්වයන් අභ්‍යන්තර පරිසරයේ පාර්ශව තුනක් ඉන්නවා අපිට අයිතිකරුවන් කලමනාකරුවන් සේවකීන් කියලා මේ අයිතිකරුවන් කලමනාකරුවන් සේවකීන් නැත්තම් අපි කතා කරන මේ පාර්ශවයන් තුන තුල බලපාන ඔවුන්ට බලපාන ව්‍යාපාරයේ තුල සිද්ධ වෙන අභ්‍යන්තර පරිසරයේ තුල සිදුවෙන හිතකර බලපෑමක් තමයි මේ අපිට කියන්න පුළුවන් ශක්තියක් කියලා. එතකොට අභ්‍යන්තර පරිසරයේ හිතකර බලපෑමක් තමයි මේ ශක්තිය විදිහට නම් කරන්න ඕනේ. එතකොට එතනදී භාවිතා කරන්න තියෙන අයිතිකරුවාගේ හිතකර ව්‍යාපාරයට බලපාන ආකාරයක් නැත්නම් සේවකයාගේ හිතකර තත්ත්වයක් නැත්නම් අපි කතා කරන කලමනාකරුගේ හිතකර තත්ත්වයක්. ඉතින් මෙතනදී අපිට පේනෙන්න තියෙනවා එකක් අයිතිකරුවෙක් විදිහට සම්බන්ධ වෙන ගයත්‍රි තමන්ගේ පාසල් අධ්‍යාපනයේ නිම වෙලා මේ කටයුත්තට සම්බන්ධ වෙනවා. ඒ වගේම ගයත්‍රිගේ පියාගේ තියෙන ව්‍යාපාරික ආභාෂය එයත් මෙතනදී අත්දැකීමක් බවට පත් කරගන්නවා. එයත් ඉතා වැදගත් වෙනවා ව්‍යාපාරයට. ඒ වගේම අපිට දකින්න පුළුවන් දෙයක් තමයි මේ ව්‍යාපාරයේ හොඳ ශක්තිමත් හොඳ ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් යොදාගෙන තමයි මේ ව්‍යාපාරය ආරම්භ කරන්නේ. එයත් ඇත්තටම හොඳ දෙයක්. ඒ වගේම ගයත්‍රිගේ පියත් මේක හවුල් ව්‍යාපාරයක් වෙන නිසා ඔහුත් අයිතිකරුවෙක් ඔහු යම් විදියක සිල්ලර වෙළෙන්දෙක් වෙළඳාමෙන් නිරත වීමත් එක්ක ඔහුත් ව්‍යාපාරික දැනුමක් ලබාගත් පුද්ගලයෙක් ඒ නිසා ගයත්‍රිගේ පියාගේ ව්‍යාපාරික දැනුමත් මෙතනදී අපිට පිළිතුරු විදියට ගන්න පුළුවන් එහෙනම් පිළිතුරු හතරක් තියෙනවා හතරෙන් දෙකක් විතරයි ලිවීම ප්‍රමාණවත් වෙන්නේ හරි අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට රෝමිලක්කන් හතරෙන් සාමාන්‍යයෙන් අපේ ව්‍යාපාර අධ්‍යයනයේ ප්‍රශ්න අවසන් වෙනවා. නමුත් මේ ප්‍රශ්න පත්‍රයේ මම කිව්වා බොහොම සරල ගණේ ප්‍රශ්නයක්. මොකද අද දවසේ පළවෙනි දවස නිසා අපි පොඩ්ඩක් ආරම්භයේදී එකපාරම ගත්තේ නැහැ අමාරු ප්‍රශ්නයක්. අද දවසේ අපි ගත්තේ ඉතා කෙටි සරල ගණේ ප්‍රශ්නයක්. ඒතොර මේකේ අපි අහන්නේ මේ ව්‍යාපාරයේ කුමන සංවිධාන වර්ගයකට අයත්ද? මේකේ අපිට නැහැ යම් කාරණා කියන්නේ නිර්ණායක දීලා අපිව වෙනත් පැත්තකට ගෙනියන්නේ නැහැ. කෙලින්ම ඩිරෙක්ට් අපෙන් අහන්නේ ව්‍යාපාර සංවිධාන වර්ගයේ කුමක්ද කියලා. ඒ නිසා අපිට කෙලින්ම අපිට කියන්න පුළුවන් ව්‍යාපාර සංවිධාන වර්ගය කියලා. මෙතනදී අපිට කතා කරන්න පුළුවන් මේ හවුල් ව්‍යාපාරයක්. හරි. රෝමිලක්කන් හතරේ අපිට කෙලින්ම කියන්න පුළුවන් හවුල් ව්‍යාපාරයක්. මේ ව්‍යාපාර සංවිධානයත් එක්ක. ඊළඟ රෝමිලක්කන් පහට අපි යනවා මේ ව්‍යාපාර සංවිධානයේ වාසියක් හෝ අවාසියක් පිළිගස්වන්න කියලා දෙනවා. එතකොට ව්‍යාපාරයේ අපි කතා කරන මේ ප්‍රශ්නය තුල මුදේ ගොඩාක් පිළිතුරු රැඳිලා පවතිනවා අපේ ඡේදයේ එක. හැබැයි ඒ වගේම තමයි දැන් මෙවැනි ප්‍රශ්නයක් ඇහුවොත් ඡේදයේ එකම පිළිතුරු නැහැ. මොකද මේ හවුල් ව්‍යාපාරයේ වාසියක් හෝ අවාසිය දක්වන්න ගියාම අපිට පොදු පිළිතුරු වලට එවැනි අවස්ථාවකදී යන්න පුළුවන්. දැන් අපි මේ වෙනකන් ගියේ ඡේදයේ ආධාරයෙන් අපි පිළිතුරු ලිව්වේ. දැන් මේ ප්‍රශ්නේදී අපිට ඡේදයේ බලපෑමක් නැහැ. අපිට සාමාන්‍ය විදිහට හවුල් ව්‍යාපාරයක හිතකර තත්ත්වයන් සහ හිතකර තත්ත්වයන් එක බැගින් ලියන්න කියලා තියෙනවා. අපි හිතකර තත්ත්වයන් ගැන කිව්වොත් වැඩි ප්‍රාග්ධනයක් යොදා ගන්න පුළුවන්. ඒ වගේම සාකච්ඡා කරලා තමන්ට තීන්දුව తీරන ලබා ගන්න පුළුවන්. තමන්ගේ හවුල්කරුවන්ගේ හැකියා දක්ෂතා තුලින් ව්‍යාපාරය වර්ධනය කර ගන්න පුළුවන්.
එතකොට ඒ වගේම ව්‍යාපාරයේ අපි කතා කරන කාරණාව තුළ හිතකර තත්වයන් ඇතුළේ මෙවැනි දේවල් ඔබට ඉදිරිපත් කරගන්න පුළුවන්. එතකොට දැන් ව්‍යාපාරයේ පැත්තෙන් අපිට හිතකර තත්වයන් ගැන කතා කරද්දී ඒ කතා කරපු කාරණා වැඩි ප්‍රාග්ධනය සාකච්ඡා මගේ දීන්දු තීරණ ගැනීම ඒ වගේම වගකීම බෙදී යාම අලාභයක් නැත්නම් එයත් බෙදා ගන්න පුළුවන් බෙදා ගැනීම තුළ ඒකත් බෙදී යනවා ඉතින් ඒකත් එක්තරා වාසියක් තනියම බිඳ දරා ගන්නවට වඩා තනි පුද්ගල ව්‍යාපාරවල හවුල් ව්‍යාපාරයක් වුණාම මේ අලාභය අනිත් ඉන්න හවුල් කරුවත් එක්ක බෙදා ගන්න පුළුවන් වෙනවා ඒක හරිම වැදගත් අවස්ථාවක් එතකොට මේ කියන කාරණා තමයි හිතකර තත්වයේ අවාසි වාසි එකක් ලියන්න කියලා තියෙනවා එතකොට මේ වලින් වාසි එකක් ලිවීම විතරයි අපිට ප්‍රමාණවත් වෙන්නේ අවාසි වලට අපිට කෙලින්ම කියන්න පුළුවන් වගකීම අසීමිතයි හවුල් කරුවන්ගේ වගකීම අසීමිතයි අසීමිත වගකීම ව්‍යාපාරයට අවාසියක් මොකද අපි කැප කරන්න අපිට ව්‍යාපාරයේ යම් ආකාරයක ව්‍යාපාරයේ බංකොලොත් තත්වයටපත් වුනොත් ව්‍යාපාරයේ ණය නැත්නම් වගකීම් පියවීම සඳහා අපිට ව්‍යාපාරයේ බංකොලොත් නම් ව්‍යාපාරයේ ධනයක් නැහැ එවැනි අවස්ථාවක අපේ පෞද්ගලික ධනය කැප කරලා හරි අර ණය ටික පේරන්න වෙනවා ඒ නිසා එතනදී අපිට එය අවාසියක් විදියට දකින්නේ එහෙනම් හවුල්කරුවන්ගේ වගකීම අසීමිත වීම මේ ව්‍යාපාරයේ අඛණ්ඩ පැවැත්මක් නැහැ ඕනෑම අවස්ථාවකදී හවුල්කරුවන්ගේ මතභේද හවුල්කරුවන් මියාමත් එක්ක ව්‍යාපාරයේ පැවැත්ම తాවකාලිකව නැත්තම් මුළුමනින්ම එන හිටින්න පුළුවන් ඒ නිසා මේට අඛණ්ඩ පැවැත්මක් නැහැ කියන දේ අපි කතා කරනවා ඒ වගේම මේ ව්‍යාපාරයේ නීතිමය පුද්ගලභාවයක් නැහැ හවුල්කරුවන්ගේ නමින් නීති ඉදිරියේ පුද්ගලයෙක් ලෙස පෙනී සිටින්න බෑ ඒ නිසා ව්‍යාපාරයේ නඩු පැවරීමක් ව්‍යාපාරයේ ගිවිසුමකට තවත් ව්‍යාපාරයක් සමග ගිවිසුම් ගතවීමක් ව්‍යාපාරයට අවශ්‍ය ජංගම නොවන වත්කම් නැත්නම් වාහනයක් වගේ දේවල් මිලදී ගැනීමක් ඒ වගේම අපි කතා කරන බැංකු ණයක් ලබා ගැනීමක් කියන කාරණා වලදී නීතිමය පැත්තෙන් අනන්‍යතාවයක් ව්‍යාපාරයේ නාමයට නොමැති නිසා එවැනි අවස්ථාවකදී ව්‍යාපාරයේ අයිතිකරුගේ නමින් හැම අවස්ථාවකම අයිතිකරුවන්ගේ නම් වලින් පෙනී සිටින්න වෙනවා ඒ නිසා ඒ අපි දකින්නේ මේ ව්‍යාපාරයේ පැත්තෙන් අවාසිදායක තත්ත්වයක්. ඉතින් හොඳින් නිරීක්ෂණය කරන්න හොඳින් අහගන්න පොඩ්ඩක් කතා කරද්දී අපි සමහර දේවල් ඉතා ඉක්මනින් පැහැදිලි කරගෙන යනවා මේ 10 වසරේ කොටස් අපි උත්තර සාකච්ඡා කරද්දී. ඊළඟට මේකේ අහලා තියෙනවා 2016යි එකයි එක දින ව්‍යාපාරයේ ගිණුම් කරන සමීකරණයේ අගයන් සහිතව දක්වන්න කියලා සමීකරණය අපිට ලියන්න පුළුවන් පොතේ වක්කම් සමානයි වක්කම් සමානයි හිමිකම් ධන වගකී එතකොට අපිට පොඩ්ඩක් අපේ ප්‍රශ්නේ ඇතුළට අපි ගියොත් ඒ ප්‍රශ්නේ පැත්තට ගියොත් ඒකේ පළවෙනිම අවස්ථාවේ අපිට තියෙනවා මොහුගේ ප්‍රාග්ධනයේද කියන්නේ එතකොට අපි දන්නවා ලක්ෂ 5යි හිමිකම් පැත්ත වැඩි වෙනවා ප්‍රාග්ධනයේ කියලා හිමිකම වැඩි වෙනවා ලක්ෂ 5 ඒ වගේම ප්‍රාග්ධනයේ මුදලින් යද වෙන්නේ ඒ නිසා මුදල් කියන වත්තමත් වැඩි වෙනවා ලක්ෂ 5කි දෙවැනි අවස්ථාවේ අපිට තියෙනවා බලන්න තියෙන දෙයක් තමයි මේ දෙවන අවස්ථාවේ එතනම 250,000ක බැංකු ණයක් ලබා ගන්න. බැංකු ණයක් ලබා ගන්නවා නම් අපේ ව්‍යාපාරයේ මුදල 250,000කින් වැඩි වෙනවා. බැංකු ණයක් ලබා ගැනීම ඇතුලේ අපේ ව්‍යාපාරයේ මුදල් කියන වත්කම ඉහළ යනවා. ඒ වගේම 250,000ක බැංකු ණය කියන වගකීම ව්‍යාපාරයේ තුල වැඩි වෙනවා. වගකීමක් ඇති වෙනවා. බිහිවීමක් වෙනවා. ඒතර මෙවැනි අවස්ථාවකදී අපි මතක තියාගන්න ඕන පුතේ පළවෙනි ප්‍රශ්නයේදී මේ අදාළ සමීකරණය සුළු කරලා දක්වන්න ඕනේ. ඒක පළවෙනි ප්‍රශ්නයේදී වැදගත්. දැන් දෙවන අපි තෝරා ගැනීමේ ප්‍රශ්නයේදී සමීකරණය තුලනය කිරීමට ඒගොල්ලෝ යම් දෙයක් අපෙන් ඇහුවොත් මිසක් ඒගොල්ලෝ යම් දෙයක් අපෙන් ඇහුවොත් මිසක් අපිට තුලනයක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. දෙවන අපි කතා කරන අර දෙවන පත්‍රයේ අර තෝරා ගන්න ගිණුම් කරන කොටසේ ප්‍රශ්නය. ඒ කියන්නේ අපිට ගොඩක් වෙලාවට ගිණුම් කරන සමීකරණයක් හම්බ වෙන්නේ පස්වන ප්‍රශ්නය තුල. ඒතොර පස්වන ප්‍රශ්නයේ ගිණුම් කරන සමීකරණයට වෙන බලපෑම කියලා බලපෑම් ටික ලියලා අවසානයේ තුලනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. තුලනයක් කරන්න කැමති නම් දරුවේ කල යුත්තේ තමන්ගේ සියලුම ප්‍රශ්න වලට උත්තර ලියලා මේක හරිද කියලා නැවත වාරයක් ඩබල් චෙක් කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් තුලනය කරලා බලන්න තමන් හැම වෙලෙම සමීකරණයක් වුණාම ඒ සමීකරණය දෙපැත්තම සමාන අගයක් වෙන්න ඕනේ. දැන් මෙතනත් අපිට දෙනවා 750,000යි මේ සමානයි 500,000යි ධන 250,000යි. මේතොර සමීකරණයේ තුලනේ වෙලා තියෙන්නේ. අවසානයේ තවත් ඕන සුළුනේ
තුලනය කරන්න පුළුවන් 750000 සමානයි 750000. නමුත් එතනට ඒ තැනටම යන්න නැතුව අඩුම තරම් මෙතනට හරිය යන්න ඕනේ. මොකද අපිට ලකුණු දෙන්නේ බොහෝ විට සමහර අවස්ථාවල ලකුණු දෙනවා මෙතනට භාගෙන් භාගෙන් දීලා මෙතනට ලකුණක් දෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවන් වල විවිධ වූ නිර්ණායක භාවිතා කරනවා ලකුණු දීමේ පරිපාටිය තුළ. ඒ නිසා පළවෙනි පත්‍රයේ බොහෝ විට අපි මේ කතා කරන ආරම්භක සමීකරණයක් ගොඩනගන්න කියලා තිබුණොත් ඒක දක්වන්න කියලා තිබුණොත් එවැනි අවස්ථාවකදී අනිවාර්යෙන් සමීකරණය තුලනය කරලා පෙන්නන්න. දැන් මෙන්න මේවා තමයි අපි ඉගෙන ගන්න විදිහ. දැන් මේවා තමයි අපි දිගින් දිගටම ඉගෙන ගන්න ප්‍රශ්න පත්‍ර පන්තිය තුන. ඒ කියන්නේ අපි ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියන්නේ කොහොමද? ඒක හරිම වැදගත්. ඒ කියන්නේ අපි මේ වෙනකන් ඔබලාට මේ අවස්ථාවේදී වාරයක්ක විභාගයක් තියෙද්දී ඊට කලින් සතියේ හෝ සති කිහිපයකට පෙර ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන්නේ මෙහෙමයි කියලා මුලින් කතා කළාට දැන් මෙතනදී අපි මේක සිද්ධ වෙන්නේ ඕ ලෙවල් විභාගයට අවශ්‍ය කරන ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ලීමට අවශ්‍ය කරන ඒ ක්‍රම උපාය මාර්ගයන් නැත්තම් ඒ ලියන ආකාරය පිළිබඳව පැහැදිලි කර ගැනීමක් තමයි ඔබත් එක්ක කරගෙන යන්නේ. එතකොට මේකත් එක්ක අපි කතා බහ කළොත් එහෙම අපේ කියන කාරණාව තුල අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. මේ ගනුදෙනු අතරින් මුදල් පොතේ සටහන් නොවන ගනුදෙනුවක්. දැන් ඔබ හැම කෙනෙක්ම දන්නවා මුදල් පොතේ සටහන් නොවන ගනුදෙනුවක් මේ අදාළ ගනුදෙනු අතරේ තියෙන්නේ මොනවාද කියන එක. අපි බලමු මුදල් පොතට අයිති වෙන්නේ නැති ගනුදෙනුව මොකක්ද කියලා. අර ගනුදෙනු ටිකට අපි ඉස්සරහට ගියොත් එහෙම අපි ගනුදෙනු ටික මාක් කරගෙන යමු. හරි අපි බලමු ගනුදෙනු ටිකට ගිහිල්ලා කොහොමද මේකේ පිළිතුර ගන්න පුළුවන් කියලා. හරි ඔතනින් තියමු. හරි එතකොට මේකේ දැන් ඔයගොල්ලෝ දැක්ක අර ආරම්භයේ තියෙන කතාවේ ඇතුලේ මුදලින් ව්‍යාපාරයට ප්‍රාග්ධනීය වීමක් සහ බැංකු ණය ලබා ගැනීමක් කියන කාරණා දෙකේම මුදල්මය මුදලින් කරන ගනුදෙනු දෙකක්. ඒ නිසා අනිවාර්යයෙන් මුදල් පොතේ බලපෑමක් වෙනවා. මුදල් පොතට බලපාන්නේ නැති ගනුදෙනුවක් හොයාගෙන යන්න තියෙනවා. ඒතකොට අත්පිට ගැනුම් කියන්නේ සල්ලි දීලා ඒ වෙලේ තොග ගන්නවා. එහෙනම් මුදල් පොතට බලපානවා. දෙවැනි අවස්ථාවේ අපිට බල නොපාන ගනුදෙනු ඔන්න පේන්න තියෙනවා. ඒ කියන්නේ ණයට ගැනුම් රුපියල් ලක්ෂය. ණයට ගත්තොත් රුපියල් ලක්ෂයක තොගයක් අපි එවැනි ගනුදෙනු මුදල් පොතේ සටහන් කරන්නේ නැහැ. එහෙනම් අපිට අර ප්‍රශ්නෙට පිළිතුරක් විදියට කියන්න පුළුවන් ණයට ගැනුම් රුපියල් ලක්ෂය කියන ගනුදෙනුව අපි සටහන් කරන්නේ නැහැ. ඒ නිසා ණයට ගැනුම් රුපියල් ලක්ෂයයි කියන ගනුදෙනුව විතරක් ලිවීම ප්‍රමාණවත්. අපිට ඒකට තව වාක්‍ය ලිවිය යුතු නැහැ. මේම ගනුදෙනුව මුදල් පොතේ සටහන් නොවේ කියලා ආයෙ නැවත ලියන්න ඕනේ නැහැ. ලියන්න තියෙන්නේ ගනුදෙනුවේ ඒ අදාළ ගනුදෙනුව පමණයි සඳහන් කරන්න තියෙන්නේ. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ ණයට ගැනුම් රුපියල් ලක්ෂයක් කියන කාරණාව විතරයි. ඊළඟට අපෙන් අහනවා මං හිතන්නේ ඊළඟ ප්‍රශ්නෙට අපි ගියොත් එහෙම මුදල් පොතේ ද්විත්ව කාර්යයන් කියන්නේ මොනවද කියලා අපෙන් අහන්නේ. අපි ප්‍රශ්නෙට ගියොත් මුදල් පොතේ ද්විත්ව කාර්යයන් හරි අපි ඉක්මනින් ප්‍රශ්නෙට යමු. හරි අපෙන් අහනවා මෙම ව්‍යාපාරයේ පිළියෙල කරන මුදල් පොතේ ද්විත්ව කාර්යයන් දෙක මොනවාද කියලා. අපි දන්නවා මුදල් පොත කියන්නේ මූලික පොතක්. ඒක තමයි මුදල් පොතේ ප්‍රධාන අපි කතා කරන කාර්යභාරය. මොකද මුදල් පොතක් කියන්නේ මුදල් පොත කියන දේ නිර්මාණය වෙලා තියෙන්නේ මූලික පොතක් විදිහට. මූලික පොතක් විදිහට මුදල් පොත ක්‍රියාත්මක වෙනවා වගේම මුදල් පොතේ ද්විත්ව සටහන් ක්‍රමවේදයට ගනුදෙනුවල හරබැර සටහන් වාර්තා කෙරෙන නිසා මුදල් පොත අපි එතනදී සලකනවා ලෙජර් ගිණුමක් විදියටත් කටයුතු කරනවා කියලා. එහෙනම් මුදල් පොතේ කාර්යයන් දෙක කියලා අපෙන් අදහස් කළොත් අපෙන් විමසුවොත් අපිට කියන්න තියෙන්නේ මුදල් පොතේ කාර්යයන් දෙක තමයි. එකක් මුදල් පොත ක්‍රියාත්මක වෙනවා අපි කතා කරන මූලික පොතක් විදියට මූලික පොතක් ලෙස ක්‍රියා කරනවා. අනෙක් පැත්තෙන් ලෙජර් ගිණුමක් විදියටත් මුදල් පොත ක්‍රියාත්මක වෙනවා. හරි ඊළඟට අපිට ආයෙත් නැවත හදන්න තියෙනවා අපේ ප්‍රශ්නේ ඇතුලේ මේ මුදල් ශේෂය ගණනය කරන්න. මුදල් ශේෂය ගණනය කරන්න කිව්වොත් උදේ මේ පළවෙනි ප්‍රශ්නේ අපිට ආකෘති වැදගත් කමක් නැහැ. පළවෙනි ප්‍රශ්නේ අපි ගොඩාක් වෙලාවට පිළිතුරු ලියද්දී මතක තියාගන්න ආකෘති පිළිබඳව වැඩිපුර වෙහෙසෙන්න අවශ්‍ය නැහැ. ආකෘති ගහන්න අවශ්‍ය නැහැ. මේක පළවෙනි ප්‍රශ්නේදී සාමාන්‍ය විදිහට ඔබට පිළිතුරු ලියාගෙන යන්න පුළුවන්. එහෙනම් මුදල් ශේෂය හොයන්න නම් අපි මුදල් ගිණුමක් මෙතන පටන් ගන්න ඕනේ. මුදල් ගිණුමේ අපි පළවෙනියටම දන්නවා ප්‍රාග්ධනයක් අපිට යොදනවා ලක්ෂ 5ක්.
එනම් රාග්ධනය යොදනවා නම් මුදල් ගිණුම හරවෙන්න ඕනේ ලක්ෂ පහක්. ඒ වගේම ප්‍රාග්ධන ගිණුම බැරවෙන්න ඕනේ ලක්ෂ පහක්. හැබැයි අපෙන් ප්‍රාග්ධන ගිණුම නෙමෙයි අහන්නේ මුදල් ගිණුම පමණයි. ඊළඟට ගන්නවා බැංකු ණය. බැංකු ණය ලබා ගන්නවා 250,000. එහෙනම් එයක් සටහන් වෙනවා බැංකු ණය 250,000 මුදල් මුද හරවෙන්න ඕනේ. ඊළඟට අපිට මේකේ සටහන් වෙනවා අත්පිට ගැනුම්. අත්පිට ගැනුම් සටහන් වෙනවා 150,000 ගැනුම්. ගැනුම් 150,000යි. ණය ගැනුම් සටහන් වෙනවා අපි කිව්වා මේක මුදල් පොතේ සටහන් කරන්න බෑ කියලා. ඊළඟට ගොඩනැගිලි කුලිය 7500ක් තියෙනවා. ගොඩනැගිලි කුලිය 7500යි. ඊළඟට අපිට තියෙනවා සේවක වැටු 10,000. සේවක වැටු කියලා 10,000ක් මුදල් පොත බැර කරගන්න ඕනේ. ගෙවීමක් නිසා මුදල් පොත බැර වෙනවා 10,000. ඊළඟට විකුණුම් කියලා 85,000ක් තියෙනවා. විකුණුම් විකුණුම් කිව්වම මුදල් පොතට සල්ලි ලැබීමක් එතනදි සිද්ධ වෙන්නේ. නිසා මුදල් පොත හර කර ගැනීමක් වෙන්නේ විකුණුම් වලදී. මුදල් පොත හර කරනවා රුපියල් 85,000ක් විදියට. ඊළඟට අපි කතා කරන උපකරණයක් ගන්නවා. උපකරණයක් මිලදී ගන්නවා නම් මුදල් පොතේ මුදල්වත් තම අඩු වෙනවා. ඒ නිසා මුදල් පොත බැර කරනවා උපකරණ කියලා රුපියල් 25,000කට. දර මුදල් පොත අපි මේ හැදුව මුදල් පොත මේ ආකාරයෙන් සටහන් කරනවා. මුදල් පොතේ අපි කතා කරන කාරණාව ඇතුලේ හරපැත්තේ සටහන් වෙලා තියෙනවා රුපියල් 500,000ක්. ඒ වගේම බැරපැත්තේ අපෙන් සටහන් වෙනවා රුපියල් 250,000ක්. ඒ වගේම අපි කතා කරන හරපැත්තේ විකුණුම් තියෙනවා 85,000ක්. එතකොට අපි බලනවා හරපැත්ත තමයි මෙතනදී වැඩි. හරපැත්තේ වටිනාකම අපිට ලැබෙනවා 835,000. අපි දෙපැත්තෙම සටහන් කරලා මට පොඩ්ඩක් නැවත වාරයක් මේක මගේ ගාන දිහා පොඩ්ඩක් නැවත වාරයක් පොඩ්ඩක් හිත යොමු කරන්න ඕනේ. ගානේ පොඩ්ඩක් ඡේදේ මුල් කොටසට යමු වෙනවා. ඡේදේ පොඩ්ඩක් මුලට ගියොත් එහෙම ඡේදේ මුලට අපි ගියා. මුලට ගියාම මම නැවත වාරයක් නිරීක්ෂණය කරන්න උත්සාහ කරන්නේ ඡේදේ මුල. ඡේදේ මුලදී අපි බලන්න ඕනේ පොඩ්ඩක් මේ බැංකු ණය අරගෙන ලබාගෙන ව්‍යාපාරයට යෙදුවා කියන එක විතරයි කියන්නේ. ගොඩක් වෙලාවට සමහර වෙලාවට හරිම බුද්ධිමත් වෙන්න ඕනේ පුතේ. බොහොම පැහැදිලිව මතක තබා ගත යුතු දෙයක් තමයි බැංකු ණයක් අරන් සමහර වෙලාවට ලොරි රථයක් ගන්න. එහෙම වුණොත් අපි ඒක හරියටම බලලා බැංකු ණය ලබා ගැනීම සහ ලොරි රථයේ මිලදී ගැනීමත් එක්ක මේ මුදල බැර කිරීම ගැන අපි බොහෝ වෙලාවට ඔළුවේ රඳව ගන්න ඕනේ. අපේ හිතේ ඒ අදාළ සටහන තබා ගැනීම පිළිබඳව අවධානය පසු වෙන්න ඕනේ. එතකොට මේකෙදි මේ කියන කාරණාව ඇතුලේ අපිට ශේෂයක් ලැබෙනවා. මේ වත්කම් වල හරපැත්තේ වටිනාකම 835,000යි. ඒක දෙපැත්තටම ගන්නවා වැඩි යගේ කියලා. ශේෂේ බර්ගේ වෙනවා. ශේෂේ බර්ගේ වෙනවා. එතකොට අපිට ලැබෙනවා මේ 835,000යි 150,000 7500 10,000 25,000 අඩු කරලා අපි ගන්නවා වටිනාකම ශේෂේ බර්ගේ කියලා 642,500. 642,500ක් ඒක ශේෂයේ ඊගේ කරනවා 602,500යි කියලා. ශේෂයේ ඊගේ කරනවා 602,500යි කියලා. අන්තිමට ආයේ මේ ව්‍යාපාරයේ මුදල් ශේෂය කියලා. මුදල් ශේෂය රුපියල් 642,500ක් කියලා සටහන් කරනවා. මේක ඕනම් ඕගොල්ලොන්ට මුදල් පොතේ මේකේ දිනයක් මොන හරි කියනවා නම් දීලා මේක පොඩ්ඩක් කෙලින් සටහන් කරගමු. 642,500ක් මේකේ මොන හරි අපිට දීලා කියනවා නම් දිනයක් මොකක් හරි එහෙම දිනයක් තියෙනවා නම් ඒ දිනය ඔබට සටහන් කරගන්න පුළුවන් කිසි ගැටලුවක් නැතුව ඒ දිනය අදාළ කියන කාරණාව යටතේ. හරි, එතකොට ඒ දිනය මෙතන තියෙනවා නම් කවදා හරි දිනයක අවසාන දිනට මුදල් ශේෂය ගණනය කරන්න තියෙන්නේ කියලා ඒ දිනය දාගෙන මුදල් ශේෂය මෙච්චරයි කියලා අපිට මෙතන 642,500 පෙන්න ගන්න පුළුවන්. අපි මෙහෙම පිළිතුරු ලියන්නේ හැම වෙලාවෙම බලන කෙනාට මේ උත්තර පත්‍රයේ බලද්දී එයාට වැටහෙන්න ඕනේ ඔබට තියෙන දැනුමේ ප්‍රමාණය. ඒ අනුව එයා පිළිතුරු ඉදිරියට අපේ නිරීක්ෂණය කරන් යද්දී ඒ ස්ටයිල් එක ඒ ක්‍රමවේදය හරියටම එයාට අධ්‍යයනය කරද්දී තේරෙනවා
මොහු සතුව තියෙන මේ දරුවා සතුව තියෙන දැනුම මට්ටම කොච්චරක්ද කියන. ඒ නිසා එය හරිම වැදගත් අපිට හැම වෙලාවෙම ඉදිරියට ගමන් කරද්දී. හරි එහෙනම් මේ කියන කාරණාව ඇතුලේ අපි යනවා මේ කියන තත්ත්වයේ ඇතුලේ අපි කතාබහ වෙනවා ඊළඟ අවස්ථාවේ අපේ ප්‍රශ්නෙට යමු. මේක තමයි අපේ මුදල් පොත මුදල් පොතේ හර කරාගත්ත රාජධනී 5 ලක්ෂය හර වුණා 250,000ක බැංකුණයි හර වුණා 85,000ක විකුණු ගැනුම් බැරපැත්තේ තියෙනවා ගැනුම් 150,000ක් මුදල් අඩු වීමක් වුණා තොග මිලදී ගැනීමකදී ගොඩනැගිලි කුලිය මුදල් වත්කම අඩු වෙනවා මුදල් වත්කම අඩු වෙන නිසා බැරපැත්තේ සටහන් කළා 7500ක් සේවක වැටුප් ගෙවීම මුදල් පොතේ බැර වෙනවා මුදල් වත්කම අඩු වෙනවා ඒ නිසා බැරපැත්තේ සටහන් කරා රුපියල් 10000ක් විදිහට උපකරණ මිලදී ගැනීමේ තුල මුදල් වත්කම අඩු වෙනවා ඒ නිසා මුදල් වත්කම අඩු වෙන නිසා මුදල් ගිණුම බැර කරගන්නවා 25000 ඒ අවසානයේ මේ ගණන තුලනය කිරීමෙන් පසු අපිට ලැබෙනවා 642500ක වටිනාකමක් මේ ආකාරයෙන් තමයි අපේ මුදල් ශේෂය ගණනය කිරීම සිද්ධ වෙන්නේ අපි යනවා පුතේ ඊළඟ අවස්ථාවට අපේ ප්‍රශ්න අන්තිම ප්‍රශ්නයට අපේ පළවෙනි ප්‍රශ්නේ අපිට තියෙනවා ගිණුම් කරණේ තව කොටසකුත් ඉවර කරන්න ඒ කොටස ඉවර කරගන්න අවශ්‍යතාවය තියෙනවා අපි අන්තිම ප්‍රශ්නෙට යමු අන්තිම ප්‍රශ්නේ තියෙනවා මේ ව්‍යාපාරයේ සතු ජංගම වත්කමක් හා ජංගම නොවන වත්කමක් කියන්න කියලා. ඒතකොට අපිට බොහොම පැහැදිලි ලෙස බොහොම සරල ලෙස තියෙනවා ජංගම වත්කමක් තමයි මේ ව්‍යාපාරයේ තියෙන බොහොම ලේසියෙන් පහසුවෙන් අපිට හොයාගන්න පුළුවන් ජංගම වත්කමක් තමයි මුදල් කියන දේ. ඒතකොට මේකේ ණයට විකිණීමක් නැති නිසා මුදල් කියන ජංගම වත්කම මෙතන තියෙනවා. ලේසියෙන් අපිට කියන්න පුළුවන්. ඒ වගේම තමයි මේතර අහනවා ජංගම නොවන වත්කමක් කියන්න කියලා. එතකොට මුදල් කියන ජංගම වත්කම ලියලා ඕනනම් අපිට ඒ මුදල් ශේෂයේ අන්තිම දවසේ 642500ක් ලියා ගන්න පුළුවන්. මොකද මුදල් වටිනාකම අපි හොයාගත්ත මේ ක්‍රමවේදය අනුව 642500යි කියලා. ඊළඟට අපිට තියෙනවා ජංගම නොවන වත්කමක් කියන්නේ කියලා. ජංගම නොවන වත්කමක් කිව්වම අපිට තියෙන්නේ ජංගම නොවන වත්කම් යටතේ මේකෙත් එක ජංගම නොවන වත්කමක් දකින්න තියෙනවා උපකරණ කියන ජංගම නොවන වත්කම. එනං ජංගම නොවන වත්කම් කියලා ලියලා ඉරක් ගහලා උපකරණ උපකරණ වලත් වටිනාකම අපි දන්න නිසා උපකරණ වල වටිනාකම රුපියල් 25000 කියලා අපි එතන සටහන කරගන්න පුළුවන්. ඒතකොට මේ ආකාරයෙන් තමයි අපේ පළවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කිරීම අපි අද දවසේ කරගෙන යන්නේ. එතකොට අපිට ඊළඟට තියෙනවා පුතේ අපේ දෙවනි කොටසට යමු අපේ ගිණුම් කරන ප්‍රශ්නෙට ගිණුම් කරන සමීකරණ කොටසක් හදන්න තියෙනවා. ගිණුම් කරන සමීකරණ කොටසක් හදන්න තියෙනවා. දැන් මම හිතන්නේ ඇත්තටම මේ සමීකරණ කොටස හදන්න තියෙනවා වගේම අපිට සමීකරණ කොටසේ අනිත් කොටසටත් යමු පොඩ්ඩක් අපි බලමු සමින්. හරි. අපි මෙහෙම යෝජනාවක් කරනවා. අද දවසේ අපි දැන් වෙලාව 7යි sorry 10යි 17යි වෙලාව. මම හිතන්නේ වෙලාව මම කිව්ව හැම පැයකට වඩා අඩු කාල සීමාවක් ඇතුලේ පළවෙනි දවසේ අපි අවසන් කරනවා කියලා. මොකද හේතුව තමයි විශේෂයෙන් අපිට වැදගත් වෙන්නේ මූලික පළවෙනියටම මේ විදිහටයි අපි ක්‍රමවේදය කරන්නේ. ඒ වගේම සාකච්ඡා කිරීම මේ විදිහට කරගෙන යන්නේ. ඒ පිළිබඳව මුල් දවසේ අපිට අවබෝධයක් දෙන්න. ඉතින් මම හිතනවා මේ සමීකරණ ගැටලුව අපිට ලබන සතියේට සමිරු අපි තියාගත්තොත් හොඳයි. අපි ලබන සතියේ එකතු කරන පළවෙනි ප්‍රශ්නයත් සමග අපි මේ සමීකරණ ගැටලුවත් විසඳගමු. ඒ නිසා මොකද මේ වෙලාවත් එක්ක මම කැමති නෑ ගොඩක් වෙලාවට රාත්‍රී කාලයේ සමහර වෙලාවට අපි දැක්ක ඕ ලෙවල් පන්ති සමහරවිට රෑ 12ටත් පන්ති යනවා. ඉතින් මං අපි හැම වෙලේම දරුවෝ එක්ක වැඩ කරද්දි දරුවන්ටත් වැඩ කරන්න පුළුවන් සීමාවක් තියෙනවා කියන දේ තමයි මගේ හැඟීම. දන්නෑ වෙනත් ගුරුවරු එහෙම විවිධ වූ විදිහට හිතන්න පුළුවන්. ඒක හැම කෙනෙක්ටම ස්වාධීන අයිතියක් තියෙනවා ස්වාධීන කැමැත්තක් තියෙනවා හිතන එක ඕන විදිහකට හිතන්න. මගේ කැමැත්ත තමයි හැම වෙලාවෙම අපි කතා කරන කාරණාව ඇතුලේ පොඩ්ඩක් දරුවන්ගේ පැත්තෙන් ඒ අපිට අවශ්‍ය දේ කරන්න හොඳ මානසිකත්වයේ රඳවලා දෙන එක. මම හිතන්නේ මේ වෙලාව හොඳම වෙලාව අපි අද දවසේ වැඩ කටයුතු මදකට නවත්තන්න අද දවසේ වැඩ කටයුතු. ඒ නිසා ලබන සතියේත් අපි බදාදා දවසේ රාත්‍රී 9ට හරියටම එනවා. කිසිම ගැටලුවක් නැහැ. අපි සියලු දේ අද පළවෙනි දවසේ නිසා අපිට අවශ්‍ය කරන කළමනාකරණ වැඩ දේවල් ටික සැලසුම් කරන දේවල් ටික අපිට කරගෙන යන්න ටිකක් ප්‍රමාද වුණා. අපි හිතුවා වෙනදා වගේ අපිට කරන්න පුළුවන් කියලා පටන් ගන්න වෙලාවතේ. නමුත් සමහර දේවල් අපි මාසයක් විතර එහාට ගෙනිහිල්ලා වැඩ කටයුතු නොකළ නිසා අපිට ඒ සඳහා නැවත වාරයක්
මේ අදාළ තාක්ෂණික මෙවලම් භාවිතයේදී පොඩ්ඩක් වෙනස් කරගන්න වුණා. ඒ නිසා අපි පොඩ්ඩක් ප්‍රමාද වුණේ වෙනදාට ආයෙ ලබන සතියේ 9ට පටන් ගන්නවා. 9 ඉඳන් 10 වෙනකන් අපි ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කිරීම කරනවා. දැන් අපි මේ අද දවසේ කලේ බොහොම සරල ගණේ ප්‍රශ්නයක් සාකච්ඡා කිරීමක්. ලබන සතියේ අපි ඊට වඩා වැඩිපුර බරක් තියෙන ප්‍රශ්න පත්‍රයක් නැත්නම් ඊට වඩා දෙයක් අපෙන් බලාපොරොත්තු වෙන පිළිතුරු බලාපොරොත්තු වෙන ප්‍රශ්න පත්‍රයක් ඔබට යොමු කරනවා. බොහෝ විට ප්‍රශ්න පත්‍රයේ ලබන ඉරිදා වෙද්දී ඔබට ලැබෙයි. ඒතකොට ඉරිදා වෙද්දී ලැබුණොත් ඒක සවුඳ අඟහරුවාදා වෙද්දී සම්පූර්ණ කරලා බදාදා දවසේ අපේ ප්‍රශ්න පත්‍ර පන්තියේදී Taman මේ පිළිතුරුත් එක්ක එන්නේ. එතකොට ඔයගොල්ලෝ මුදල් ශේෂය හොයද්දී Taman ඔයා හැදුවා නම් මුදල් ශේෂයේ වටිනාකම ඔයාට තේරෙනවා. මගේ වටිනාකම මෙන්න මෙච්චරක් මට ඇවිල්ලා තියෙනවා. එහෙනම් මං හදපු උත්තරේ හරි මං කරපු දේ හරි කියලා. ඒ වගේම තමයි මෙතනදී හරි වැදගත් ඕගොල්ලොන්ට චැට් එක භාවිතා කරන්න පුළුවන් ඕන වෙලාවක අවශ්‍ය මේ කටයුතු හොඳට හරියාකාරව කරන් යන්න. ඒකෙදී අවශ්‍ය කරන මාර්ගෝපදේශයන් ඕන වෙලාවක ලබා දෙන්න අවශ්‍යතාවය තිබ්බොත් ඔබට පුළුවන් ඒ දේ කරන්න. ඔබගේට යම් දෙයක් එකතු කරන්න පුළුවන් නම් මොකද අපි මේ වැඩ කටයුතු කරද්දී මේ හැම දෙයක්ම පාලනය කරමින් මේ දේවල් හැම දෙයක්ම කළමනාකරණය කරමින් ගන්න නිසා මේකට අවධානය දෙනවා වගේම අපිට අනෙකුත් දේවල් බාහිර සාධකත් අවධානය යොමු කරන්න වෙනවා. ඒ අතරතුර පුංචි දෙයක් හෝ ගිලිහුනොත් ප්‍රශ්නේ ඇතුලේ පිළිතුර නිර්මාණය කරද්දී ඒකට ඔබට සහයෝගය දීලා සර් මෙන්න මේකයි මෙන්න මේ කටයුත්ත දින මේක මගහැරුණාද නැත්නම් මේක යොදා ගන්න ඕනේද නැද්ද කියන එක විමසීම අනිවාර්යෙන් කරන්න ඒක අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා විශේෂයෙන් අපි මං හිතන්නේ මේ කටයුතු අවසන් කරනවා. මං හිතන්නේ අපේ රෙකෝඩින්ග්ස් ඉවර කරමු. අපි අවසාන දැනුම් දීමට ලබා දෙන්නත් එක්ක හරි thank you සමිරු මේ අවසාන දැනුම් දීමත් එක්ක අපි මං හිතන්නේ රෙකෝඩින් එක අපි අයින් කරනවා. ඒකත් එක්ක අපි ඕගොල්ලොන්ට මතක් කරනවා විශේෂයෙන් අපි මේ පන්ති පවත්වාගෙන යන්නේ අද දවසේ වුණත් අපි වෙනත් account එකක් භාවිතා කරමින් පුළුවන් තරම් ඕගොල්ලොත් එක්ක රැඳෙන්න උත්සාහ කළෙත් අපි තවමත් මේ පන්ති ගාස්තු එකතු කිරීමේ කටයුත්ත කරන්නේ මේ සතිය තුල. එතකොට අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා බුදේ මේ සතියේ